මනුස්ස ලෝකේ පුංචි මනුස්සයින්ට අපේ පිහිට දිගටම ඕනේ වෙයි වගේ. ඔව්. අර පොඩ්ඩි වගේ තවත් පුංචි මනුස්සයින්ගෙන් මහා මනුස්සයෝ වැඩ ගන්නවා ඇති. අපට ආයේ හිම තැනක් හමු වුණොත් අපි ආරුඩු වෙන්න ඕනේ දෙමව්පියන්ට නෙමෙයි. ළමයින්ට. ළමයි තමයි බලවත් කරන්න ඕනේ. නඩුවංගනාවගේ රටේ නේද අරගේ? ඒක තවත් පුංචි මිනිහෙක් හිටියා. එක්කෙනෙක් නිදහස් කරගත්තු ගමන් තවත් කෙනෙක් අරගෙන. නඩු කතා කරන අංගනාවක් නිසා දෙමව්පියෝ බය කරගෙන පුංචි මිනිහෙක් අරගෙන යනවා ඇති. නඩු කතා කරන හැමෝම එහෙම වෙන්න බෑ. මෙයා නඩු නැති කෙනෙක්. බලමු. නඩු නැති අංගනාවගේ නිවසට යමු. යන ඉස්කෝල් තියෙන්නේ මේ නගද නෝන. උඹේ නම් මොකද්ද? පියුමි. පියුමි උත්පලා මල්වත්ත. එදා වේල කන්න නැතුණාට දාලා තින්නේ නම් රාජකුමාරියන්ගෙන. අද ඉඳලා උඹේ නම පොඩ්ඩි. එතකොට ඉස්කෝල්ටත් පොඩ්ඩිද? යන්න එපයි පොඩ්ඩි වෙන්න. එතකොට මං ඉස්කෝල යන්නේ නැද්ද නෝන? අර හිඟන කෙල්ල පස්සේ ගිහිල්ලා මගේ කකුල් දෙකත් එක්ක ඉදිමිලා. ඉස්සර වෙලා මගේ කකුල් දෙක පොඩ්ඩක් අත ගන්න. උඹේ කන ඇහෙන්නේ නැද්ද? උඹේ කන ඇහෙන්නේ නැද්ද? රෝග බෝ වෙන ක්‍රම හතරක් තියෙනවා. වාතේ, ජලෙන්, ආහාරෙන්, ස්පර්ශයෙන්. නෝනාව ස්පර්ශ කරාම මටත් ඔය රෝගෙන් බෝ වෙනවා. මොකද්ද බොළු මට තියෙන රෝගේ? කකුල් දෙක අත ගාපන්. අනුන්ගේ දෙපා ළඟ වැටීම දීන ක්‍රියාවක්. යකෝ. මේ පාර මට දීලා තියෙන රාජකුමාරියෙක්නේ. උඹට මං කියන දේ තේරෙන්නේ නැද්ද? මගේ දෑත් අපිරිසිදු වෙනවා. හිටපන්. මම පිරිසිදු කරලා ගන්න. නිර්භය වෙන්න. බය වෙන්න එපා. මතුම බණ්ඩාර වගේ. උඹ මං කියන දේවල් කරන්නේ නැද්ද? මට ගහන්නද හදන්නේ? ඇයි ගැහුවොත් වදින්නේ නැද්ද? ගැහුවොත් මම ඔයාට විරුද්ධව නීතිමය පියවර ගන්නවා. යකෝ මේක දන්න තරම. කවුද උඹට ඔය කියලා දුන්නේ? අපි වගේ පුංචි ළමයට ගහන්න එපා කියලා මේ රටේ නීතියක් නැද්ද? නීතිය? නීතිය ගැන උඹ මොනවද දන්නේ? ඔයා මොනවද නීතිය ගැන දන්නේ? උඹේ කටින්ද මම උඹට ගහන්නේ. ඵලෙන් කුසියට. ඉස්සර වෙලා අර සාස්පන් ටික හොදලා දාපන්.
හලයම් කුස්සියට මගෙන් වැඩගන්න දහ දන්නේ. එහෙම කොරොත් ළමා හා යොවුන් ආඥ්ඥාපන්ත යටතේ මමවත් නඩදානවා. යකෝ මේ කෙල්ලන යක්ෂ කෙල්ලෙක්නේ. ඕ මං යස තමයි. හිටපා හිටපා මංඹූ ගෙදර ගෙනියන්න. නෑ මම යන්න. කොහෙද මේ දුවන්නේ? අනේ මේ නැන්දලානේ, මම මේ දවල්ට කන්න පාන් ගේන්න යනවා. දැන් කොහොමද? අම්මයි තාත්තයි වට හොඳින් සලකනවද? අම්මයි රට ගියා, දැන් කන්නත් නෑ. අම්මා සල්ලි දීලා ගියේ නැද්ද? සල්ලි දීලා ගියා. ඒ වුණාට තාත්තා දැන් නරක පුරුද්දකට ඇබ්බැහි වෙලා. තාමත් ලෝදී වුණා. එහෙමද? ඒකත් එක්ක තව රේස් දානවා. මොනවද ඒ දානවා කිව්වේ? මමව දන්නේ නෑ. දැන් ඔයා ගෙදර යන්න. කෑම ඇති. මාර ඕලුවන් පාන වැඩගල තියෙන්නේ. කුකුල් මස්ද බිත්තරද පපඩන්ද කොහෙන්ද බං? ගේ තුළ තිබුණේ. ගිය තුළේ? ඒ කොහොමද? අර එදාපු නැන්දලව හම්බුණා. ඒගොල්ල තමයි මගේ හිතේ ගෙනත් තියන්න ඇත්තේ. කොහේ නැන්ද? පාරිදි තමයි හම්බුනේ. පාරිදි? එතකොට කෑම ගිනාවේ? සංගීත මහතා කලබලෙන් එළදෙන ලියා ගත්තා. ඒක මේ රේස් තිබුණේ. අපි දන්නවා එළදෙන දිව්වේ කොහෙද කියලා. අනේ දන්නව නම් කියන්නකො. මම මේ උච්චම සූරෙන් තමයි දුවගෙන ආවේ. එළදෙන අමාගේ ගෙදර යන්න ඇති. එහෙමකො. එළදෙන රේස් ගියා කියලානේ කිව්වේ. අම්මාගේ තාත්තා තමයි රේස් දාන්නේ. ඕකලන්ට ස්වරේ වැරදිලා.
ඒ ඔය එල රේස් නෙමෙයි. එහෙ නම් මොන රේස්ද? රේස් කියන්නේ ඉංග්‍රීසි වචනයක් නේ. සිංහලෙන් තුරංග තරංග. එගෙන සතා තුරංග. අපිට තේරුනේ නෑ. තුරංග කියන්නේ? සත්වෙත් මහත් නදර ගත් යුත් සිදත් කුමර් ගත් සිද්තෝ සත් පැවිදි අංගා අන්නකරන චන්නයන කන්තකය අසුගෙනෙන් ගෙන එදින අසුගෙ පිට නැංගා තත්තමත්තනෙන සතා අශ්ය සහින්දවයා අපේ සතෙක් දැන් අශ්යෝ දුවනවනේ. ඉතින් අමාගේ පියා උන් ටොට්ටුවල කොහෙද අශ්යෝ දුවන්නේ? එංගලන්තනේ. ඒ කියන්නේ වෙන රටක? ඔව්. මිනිස්සු මහ පුදුම වර්ගයක්. වෙන රටක දුවන අශ්වයෙකුට මේ රටේ ඉඳලා ඔට්ටු අල්ලනවා. වැඩේ කියන්නේ ඔට්ටු අල්ලලා පරදිනවනේ. මේකට ප්‍රතිකර්මයක් කරන්න ඕන. මේ පරදින එකටද? නැහැ, ඔට්ටු අල්ලන එකට. ඔය ලොකු ලොකු ඔට්ටු අල්ලනවා අශ්වින්ට? ඔව්. එතකොට මම ඊළඟට අමුෘත පරාදයි ඒ රහණං. මම අද රේස් එකක් දාලා හෙට බලට මේවාය කෑම් වෙලා ගැද්දෙන හිටියේ. තාත්තගේ හෙට හරියට බාලගිරි හෙට වගේ. ඒ මොකද්ද? බාලගිරි අද නෑවිත් හෙට එන්න කියලානේ කියන්නේ. නෑ, හෙට දිනනවා. අද අපිට කෑම් ලැබුණ අපේ ලක්කෙකට. නිකන් ඕලෝණයක් අඳුර ගහනයි. එන්න 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 ඇතුළට එන්න එන්න. ඇයි අමාගේ මව් ආයි රට ගියේ? අනේ යකට කලා ගන්න එපා. ඒ ගැන බදලත් නවත්ත ගන්න බෑ. එන්න ඇතුළට එන්න. දැන් මෙයාලා ඉස්කෝලේ යනවද? ඉඳලා හිල්ල යනවා. දැන් තමා ඔට්ටු අල්ලනවා. අනේ ඔව්, මට ෂුවර් අසෙත් වරලා දෙන්නකෝ. දැන් තමා තවත් අපචාරය කියදිලා ළමයින්ට කන්න තියෙන දේවල් විනාශ කරනවා නේද? ඒත් කවදරි දිනනවනේ. දැන් තමා ඔය වැඩේ නවත්තනවා කියලා අපිට පොරොන්දු වෙන්න ඕන. අනේ තාත්තේ, පොරොන්දු වෙන්න. සුරංගනාවියක් වගේ ඉන්න මෙයා කියන දිලක් නොකර ඉන්න. පොරොන්දු වෙනවද? පොරොන්දු වෙන්නම්. ඔක්කොම දේවල් නවත්තන්නම්. හැබැයි ඔයත් මට උදව්වක් කරන්න ඕනේ. මොකද මගෙන් කෙරෙන්න ඕන උදව්ව? මේ ළමයින්ට අම්ම නැතුව හරි පාළුයි. ඔයා පොරොන්දු වෙන්න ඕන වා මේ නවතිනවා කියලා. ඉස්සර වෙලා ඔය තුරඟ තරඟ නවත්තන්න. දෙයියම්ප නවත්තනවා. ගෙදරට පහන ගෑණි කියනවනේ. ඔයා ආව විතරයි මුළු ගේම එළිය වැටුණා. ඉතින් එන්න ගත්තට ඇවිත් වාඩි වෙන්නකො. රේස් දාන්නේ නෑනේ. ඔයා එපා කියනනම් මං කිසිම දෙයක් කරන්නේ නෑ. ඔයා වැරදි කරනවද කියලා මං බලාගෙන ඉන්නවා. අනේ ඔව්, මං බලාගෙන මගේ ළඟින්ම ඉන්න ඕනේ.
ඉතින් එන්නක ඇතුළට. එන්නක ඇතුළට ඉතින්. මා රේස් කොල ටික ගිනි තියෙනවා. ගියාද? නැන්නේ ගිහිල්ලා. ඒකනේ මට ඔන්න මන් දැන් ඕලුන් එක දානවා. තාත්තා දැන් පොරොන්දු කඩන්න නේද යන්නේ? ඔබ කඩවලිද? එයාත් දැන් පොරොන්දු කඩන්න ගියේ? එයා තරහ වුණොත් අපිට කෑම ලැබෙන එකක් නැති වෙයි. එයා අපහු එයි තාත්තේ. ඒකත් එහෙමයි නේද? එයා ආවොත් මම මේ ඔක්කොම දේවල් නතර කරනවා.